පොහට්ටුවට ඡන්ද දෙන්න. මොකද දැන් පොහට්ටුවේ අය ඉන්නවා පොහට්ටුවේ මේ ලකුණ ගහගෙන ගියාට ඒගොල්ලන් පොහට්ටුවේම නෙමෙයි. ඒ නිසා පොහට්ටුවේ සමාජිකත්වයේ ආරං තියන අයට දෙන්න ඡන්දේ. මේ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනතාවගේ කිල්ලුවා වගේ තුනෙන් දෙකේ බලයක් එක්ක පාර්ලිමේන්තුවට පොහට්ටුවෙන් මන්ත්‍රීවරු ටික ලබා දෙන්න කියන ඉල්ලීම තමයි මම කරන්නේ. හැමෝම අහනවා මම මේ තුනෙන් දෙක මොකද කියලා. මම දැක්ක පෞගිය දවස්වල එක්සත් ජාතික පක්ෂේ නායකයෝ මාධ්‍ය සාකච්ඡාවට ඇවිල්ලා පොහට්ටුවට තුනෙන් දෙකක් ගන්න හම්බෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒගොල්ලන් දන්නවා දිනනවා හැබැයි තුනෙන් දෙකක් ගන්න බෑ කියන එක තමයි ඒගොල්ලන් කියන්න උත්සාහ කරන්නේ. මොකද ඒගොල්ලොනුත් දන්නවා ඒගොල්ලන්ටත් දිනන්න බෑ කියලා. අද UNP එක දෙකට බෙදිලා දෙගොල්ලොත් මඩ ගහ ගන්නකොට මේ රටේ ජනතාව තේරුම් අරන් ඉවරයි. පෞගිය අවුරුදු හතරමාරේ යහපාලන රජෙක් මේ රටට හොදක් වුණේ නැහැ කියන එක. මහා බැංකු හොරකම කරන්න ඔය දෙගොල්ලොන්ගම පැත්තේ හිටපු අය උදව් කරා. මහා බැංකු හොරාට පැනලා යන්න උදව් කරා. මහා බැංකුවේ සල්ලි ටික අදටත් හොයාගන්න විදියක් නැහැ. එව්වා පෞගිය මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයේ යහපාල නාණ්ඩුවේ හිටපු මේක එක්සත් ජාතික පක්ෂය විතර නෙමෙයි යහපාලේ ආණ්ඩුවේ හිටපු හැමෝටම සල්ලි දුන්නා. ඔය ගත්ත අයගේ නම් ටික පාර්ලිමේන්තුවේ කියවුණා. ඒ නිසා මුදල් අරගෙන මේ රටේ ආර්ථිකය විනාශ කරපු යහපාල නාණ්ඩුවක් අපිට තිබ්බේ. ජාතික ආණ්ඩුව හදුවේ මේ රටේ උන්නතියට කියලා තමයි රටේ ජනතාවට කිව්වේ. හැබැයි දෙතුන් ගොල්ලෝ මේක අහුවෙලා යහපාල නාණ්ඩුවේ බලේ තියාගෙන මහා බැංකු හොරකම් කරා විතරක් නෙමෙයි රටේ දූෂණවල ඉහළම තැනට ගිය ආණ්ඩුවක් බවට පත් වුණා. අපි top 10 කියලා මහින්ද ආනන්ද අලුත්ගම ඇමතිතුමා අල්ලස්සා දූෂණ කොමිෂමට දුන්නේ ඔය ආණ්ඩුවේ දාහිටපු ආණ්ඩුවේ සියලු ඇමතිතුරුන්ගේ හොරකම් දූෂණ ගැන. ඒ නිසා ආර්ථිකය කඩන් වැට්ටුවා. මේ රටේ ඉඳන් විදේශිකයන්ට විකුණන්න පුළුවන් අනබන පාර්ලිමේන්තුව තුල ගෙනාව බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා විදේශිකයන්ට කිව්වම අනේ සුද්දෝ ටික ඇවිල්ලා රටේ ඉඳන් ටික අරගෙන ලොකු ආයෝජනයක් කරලා රටේ ආර්ථිකය නගා සිටවයි කියලා. පෞගිය ආණ්ඩුවේ යෝජනාව ගැන වෙන මොකටවත් නෙමෙයි ඇමරිකාව කැනඩා යුරෝපය වගේ රටවල් වල ඉන්න එල්ටීටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව ඒ රටේ පල් වල පුරවැසි භාවය අරන් ඉන්නවා. ඒ අයට ලංකාවේ ඉඳන් මිලදී ගන්න බැරි වුණා. ඒ පිට පුරවැසි භාවයක් තියෙන හින්දා ඒ නිසා තමයි ඒ ලංකාවේ ඉඳන් මිලදී ගන්න උන්ට අවශ්‍ය පරිසරය නිර්මාණය කර යහපාලන ආණ්ඩුව දේශීය සම්පත් වික්කා වරාය විකුණනකොට කිව්වේ වරාය විකුණන්නේ රටේ ණය බේරන්නේ කියලා. හැබැයි අද වෙනකන් ණයක් පීවීමක් සිද්ධ වුණේ ණය විතරක් නෙමෙයි අදටත් අපි වාරික ගෙවනවා ණය ගත්ත ණය වලට විකුණපු සල්ලි වලට වෙච්ච දේකුත් දැ රාජ්‍ය යාන්ත්‍රණයම දේශපාලන බලපෑම් වලට යට කරා. අර ඊයේ පෙරේද මම දැක්කා දැන් නඩු වලට යනවා අර බැක් සයිඩ් රංජන් මහත්තයා. මම එතුමාගේ රංජන් රාම නායක නෙමෙයි බැක් සයිඩ් රංජන් කියලා හැමෝම කියන්නේ. ඒක කිව්වම තමයි ආව දන්නේ දැන්. ඒ නිසා එයාගේ වීඩියෝ පාටිවලින් පෞගිය ආණ්ඩුව කෙරුවා වන් හොතට පෙනුණා. ඒ නිසා රටේ ජනතාවට විශ්වාසයක් නැති වුණාම ජනතාව පොහට්ටුවත් එක්ක එකහු වුණා. අද ඊයේ දවසේ මම දියුලපිටිය ආසනේ උදේ 8:00 ඉඳන් අද පාන්දර 1 වෙනකන් රැස්වීම කරා. හැම රැස්වීමකදීම එක්සත් ජාතික පක්ෂයට ප්‍රබලව කටයුතු කරපු අය ඒගොල්ලන් ඇවිල්ලා අපේ රැස්වීම අපේ සමාජිකත්වයට ගත්තා. මම විශ්වාස කරනවා මන්ත්‍රීතුමාගේ කොට්ටාසෙත් විශාල එක්සත් ජාතික පක්ෂික ප්‍රමාණයක් එක්කම මේ ඉන්නෝ කියලා. අද රටේම රැල්ලේ පැත්තට ගිහිල්ලා තියෙනවා. ඒ මොකද තමන් යහපාලනයට ඡන්ද දීලා රට ගැන කැක්කුමක් තියෙන රටකට ආදරේ කරන මිනිස්සු අවුරුදු හතරමාර වෙච්ච දේවල් වලට කැපිති නැහැ. ඒගොල්ලෝ මොන දේශපාලන මතයක් දරුවා. හැබැයි අද හැමෝටම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි ලොකු විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා තමයි අය අද අපිත් එක්ක එක්කහුවෙන්නේ. ඒ නිසා මේ මැතිවරණය අපේ තියෙන අභියෝගය තුනෙන් දෙකක් ගන්න. ඇතුළු මේ දේශපාලන පක්ෂවලත් එක්ක අපිට අභියෝගයක් නැහැ. එක්සත් ජාතික පක්ෂය අද දෙකට බෙදිලා අද ඒදගොල්ලෝ රණ්ඩු කරනවා. ගමේ ඡන්ද දාන්න යන්නේ නැහැ. ඉතුරු ටික අපි ගාවට එක්ක අහුවෙනවා.
වෙනකොට මම ගිය පාර ජනාධිපතිවරණයේදී මේ මන්ත්‍රීවරු සියලු දෙනාම සාකි මං කිව්වා අපි ගම්පහ දිස්ත්‍රික්කය ලක්ෂ 3 මාර්ථක වැඩියෙන් අපි ජයග්‍රහණය කරනවායි කියලා. මං දන්නවා කවුරුත් විශ්වාස කරේ නැහැ. හැබැයි මම මේ හැම පළාත් පාලන මන්ත්‍රීවරයෙක්ම ගෙදරට ගෙන්නලා ඒගොල්ලන් පළාත් පාලන මැතිවරණේ ගත්ත ඡන්ද ගාන බලලා ඒගොල්ලන්ට ඉලක්කයක් දීලා අපි මේ මැතිවරණේ අපේ ඉලක්ක වලට යන්න ඕනි කියලා තමයි අපි මැතිවරණේ මෙහෙව්වේ. ඒ නිසා මට විශ්වාසයක් තිබ්බා ලක්ෂ 3 මාර්ගකින් දෙන්නවා කියලා. ඒ වගේම අද මම තමුන්නාන්සලාට කියනවා කැට තියලා කියනවා ගම්පහ දිස්ත්‍රික්ක මේ මැතිවරණේදී පොහොට්ටුව වැඩි ඡන්ද ලක්ෂ 5කට වැඩි අපි ජයග්‍රහණය කරනවා. ඒ විතරක් නෙමෙයි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව අපිට මන්ත්‍රී දුර 12ක් ගන්න පුළුවන්. අපි 2015 බුලත් කොලෙන් ඉල්ලලා එදා මහින්ත මහත්තයේ නායකත්වයෙන් කටයුතු කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක පුටු ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අය අපේ අය උනන්දු කරවලා එදා අපි එකට ඉල්ලුවා. එදාත් මම හිතුවා අපි වෙනම ඉල්ලන්න ඕනි කියලා. හැබැයි බෞතරේගේ කැමැත්තට අපි එකට ඉල්ලුවා. මෛත්‍රී ජනාධිපතිතුමා මගක් යනකොට කිව්වා මහින්ද දින්නත් අගමැතිකම දෙන්න නැහැ කියලා. අපේ මිනිස්සු ඡන්ද දාන්න ගියේ නැහැ. ලක්ෂ 58ක් ගත්ත මහින්ද මහත්තයාගේ ඡන්ද පදනම ඒ මැතිවරණයේදී ලක්ෂ 48 දක්වා අඩු වුණා. අපි දන්න අපේ හොඳම හිතවත් මිනිස්සු කිව්වා මෛත්‍රීට ඕන කෙනාව අගමැති කරන්න නම් අපි මොකටද ඡන්ද දෙන්නේ කියලා ඡන්ද පොල්ට ගියේ නැහැ. ඒ නිසා එදා අපි මන්ත්‍රී දුර 8ක් ගත ගම්පහ දිස්ත්‍රික්කේ 97ක් ලංකාවෙම අපි ගත්තා. 97 57ක්ම හැබැයි යාපාලනේට ගියා, ඒක වෙනම දෙයක්. හැබැයි අපි 97ක් ගත්තා. දැන් මේ පාර අපි 13ක් ගන්නකොට අපි විශ්වාස කරනවා අපිට අභියෝගය එකයි අපිට පොහොට්ටුවෙන් විතරක් මන්ත්‍රී දුර 150ක් ගන්න පුළුවන්කම තියෙනවායි කියලා අපි විශ්වාස කරනවා. සමහර අය උත්සාහ කරනවා මාධ්‍යවල කියන්න අපි මේ එක එක්කෙනත් එක්ක එකව වෙලා පූට්ටු හදන ආණ්ඩුවක් හදයි කියලා. ජාතික ආණ්ඩුවක් පූට්ටු කරලා හදයි ගන්නේ කියලා. මම පැහැදිලිවම පුතුමාලට වක්කීමෙන් කියනවා. අන්තවාදී මුස්ලිම් මා දේශපාලන පක්ෂ නායකයන් එක්ක අපි කිසිම අවස්ථාවක ජාතික ආණ්ඩුවක් හදන්න අපි සූදානම් නැහැ කියන එක අපි තමුන්නාන්සලාට කියනවා. අපි උත්සාහ කරන්නේ පොහොට්ටුවෙම මන්ත්‍රී දූර 150ක් අරගන්නේ නිසයි. ඒ නිසා තමයි මම හැම තැනම මේ උගුර ලේරහ වෙනකන් කතා කර කර ඉල්ලන්නේ පොහොට්ටුවට ඡන්ද දෙන්න. මොකද දැන් පොහොට්ටුවේ අය ඉන්නවා, පොහොට්ටුවේ මේ ලකුණ ගහගෙන ගියාට ඒගොල්ලන් පොහොට්ටුවේම නෙමෙයි. ඒ නිසා පොහොට්ටුවේ සමාජිකත්වයේ අරන් තියන අයට දෙන්න ඡන්දෙ. දැන් මම මේ කාරණාව කියන්නේ සමහර අය උත්සාහ කරනවා අර දිය කාවයියා මාළු අල්ලන් ඉද්දි උකුසල් අරන් ගිය කතාව කිව්වනේ. දැන් ඒක හොඳ පාඩමක් අපිට ඉගෙන ගන්න. දැන් හදන්නේ අපේ ඡන්ද වලින් ඇතුළට ඇවිල්ලා ඇතුලේ කල්ලියක් ගහලා ඒ ඡන්ද ටික පෙන්න රිමෝට් එක අතේ තියාගෙන අපිව නටවන්න හදන්නේ. ඒ නිසා තමයි මම ඕගලන්ට කියන්නේ හැම තිස්සම පොහොට්ටුවේ සමාජිකත්වයේ තියෙන අයට කියන්න කියලා. අපි පොහොට්ටුවේ. මේ පොහොට්ටුවේ ඉන්නේ කවුද? පොහොට්ටුවට මේ අහසෙන් වැටිච්ච මිනිස්සු නෙමෙයි ඉන්නේ. පොහොට්ටුවේ සමාජික අද ලංකාවේ තියෙන ශක්තිමත්ම දේශපාලන පක්ෂය. දකුණු ආසියාවේ දෙවිනියට අපි දෙවිනි වෙලා ඉන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයට විතරයි. එහෙම පක්ෂයක් නිර්මාණය කරේ වෙන කවුරුත් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකට එක්කව වෙලා අපි ශ්‍රී ලංකාකාරයෝ. එදා මෛත්‍රීල ගිහිල්ලා බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්ති ඒ වගේම පංචමහා බලවේගය අලියාගේ නැට්ට ගැට ගන්නකොට අපිට එතන ඉන්න බැරි වුණා. අපිව පක්ෂෙන් අයින් කර අපි විවේචනය කරනකොට එතකොට අපි වගේ නියම ශ්‍රී ලංකාකාරින්ට යන්න තැනක් නැතුණා. ඒ නිසා තමයි හැමදාම බණ්ඩාරනායක නායක මැතිනිට ආදරය කරන මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා පෝට්ටුව නිර්මාණය කිරීමේ වගකීම බැසිල් රාජපක්ෂ මැතිතුමාට බාර දුන්නේ. ඒ පෝට්ටුව ඇදී අපි ඉඳා. අපි වෙනින් හැදුවේ. ඒක නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක අපිට ගැටලුවක් නැහැ. මං අහගෙන ගියේ මහින්ද මහත්තයාට ශ්‍රී ලංකා එක එක්කෙනෙක් කියනවා මෛත්‍රීව අයින් කරලා දැන් මහින්ද මහත්තයා පක්ෂ සභාපතිකමට ගේන්න හදනවා කියලා. දැන් ඔන්න ඊළඟ ලනුව දැම්මා. හැබැයි මම බලාගෙන මහින්ද මහත්තයා උත්තරයක් දෙනවා. මට ආරාධනා කරනවා මම නම් යන්නේ නැහැ. මම හදපු පක්ෂයේ පොහොට්ටුව
කෝට්ටුවේ ඉන්න නියම ශ්‍රී ලංකාකාරයෝ මම මොකටද ඔකට දන්නේ කියලා ඇහුවා. මොකද අද එක එක දේවල් කරනවා. දැන් ඊයේ මොනරාගල සිද්ධිය තමුන්නාසලා දකින්න ඇති. මොනරාගල ඔය අපච්චි මලෝ කීප අය අද අපේ වේදිකාල වල වලට එනකොට ජනතාවගේ ප්‍රතිචාර කොහොමද කියලා. රටේ මිනිස්සු මොඩ නැහැ. රටේ මිනිස්සුන්ට අවබෝධයක් තියෙනවා. අපි මහන්සියලා අමාරුවෙන් පිහිටවල තුනෙන් දෙකේ බලයක් එක පිහිටවන ආණ්ඩුව තුල මේ කණ්ඩායමකට ඇවිල්ලා අපි හසුරවන්න ඉඩ දෙන්න හොඳ නැහැ කියන මතයේ ඉන්නවා. ඒ නිසා තමයි මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලන්නේ. මේ මැතිවරණයේදී ගෝඨාභය මහත්තයාගේ සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරන්න පුළුවන්. පෝට්ටුවේ සමාජිකත්වයේ ආරං තියෙන පෝට්ටුවේ මන්ත්‍රීවරුන්ව පාර්ලිමේන්තුවට අරින්න කියන ඉල්ලීම මම තමුන්නාන්සේලාගෙන් කරනවා.